සාමාන්‍ය සමයේ 20 වන සතිය සෙනසුරාදා පළමුවෙනි කියවීම එසකියල් දේවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන්ගත් පාඨයකි. එසකියල් 43 වෙනි පරිච්ඡේදයේ 1 සිට 7 දක්වා. තවද දූතයා නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මාගෙන ගියේය. එවිට ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ තේජාලංකාරයේ නැගෙනහිර දිශාවෙන් පැමිණෙනු දිටිමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජලඝෝෂාවක ශබ්දයෙන් විය. පොළවද උන්වහන්සේගේ තේජාලංකාරයෙන් බැබළුණේය. මාදුටු දර්ශනේ නම් මා නුවර විනාශ කරන්නට එද්දී මාදුටු දර්ශනිය හා සමානය. ඒ දර්ශනිය කෙබාර් යුරේ මාදුටු දර්ශනිය හා සමානය. එවිට මම මුනින් තලා වැටුණෙමි. සමිදානන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුළු විය. එවිට ආත්මානුභාවය මා ඔසවාගෙන ඇතුල් මළුවට මා පැමිණෙව්වේය. මාලිගාව සමිදානන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දිටිමි. මනුස්සයෙක්ද මා ළඟ සිටියේය. කෙනෙකු මාලිගාවේ සිට මට කතා කරනු ඇසිනි. ඒ හඬ මා අමතා මනුෂ්‍ය පුත්‍රය මේ මාගේ සිංහාසනය ඇති ස්ථානයයි. මා වැඩම කරන ස්ථානය. මම මෙහි ඊශ්‍රායල් වරුන් අතරෙහි සදාකාලයටම වාසය කරන්නෙමි කීය. දේව වාක්‍යයේ සිය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක මතේතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. මතේව් 23 වන පරිච්ඡේදයේ 1 සිට 12 දක්වා. එකල ජේසුස් වහන්සේ සමූහයාටත් සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළසේක. විනයදරයෝද පරිසිවරුද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලයලත් අටුවාචාරීහුද වෙති. එබැවින් ඔවුන් ඔබට අනකරන සියල්ල නොපිරිහෙලා පිළිපදින්න. එහෙත් ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔහු එකක් කියති අනෙකක් කරති. ඔහු ඉසිරිය නොහැකි මහබර පොදිබැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත් ඒ බර පොදි ඉසිලීමට සුලගිල්ලක තරම්වත් ආධාරයක් දීමට කැමති නොවෙති. ඔවුන් හැමදේම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිසය. ඔහු ශුද්ධ ලියවිලි පාට සඳහන් බඳන පළල් කරගෙන නල්ලෙහිද බාහුවලද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති. මංගල භෝජනවලදී මූලාසනයටද ධර්මශාලාවලදී ප්‍රධාන අසුන්වලටද වෙළඳපොළවලදී ගෞරවාචාර ලැබීමටද මිනිසුන් විසින් ගුරුදේව කියා අමතුන් ලැබීමටද ප්‍රිය කරති. එහෙත් ඔබ ගුරුදේවයයි කියවා නොගන්න. ඔබේ ගුරුදේවයානෝ එක්කෙනෙක්මය. ඔබ කවුරුත් සහෝදරයෝය. මිහිපිට කිසිවෙකුට පියානෝයයි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයේ වැඩවසන එකම පියාණන් වහන්සේය. ඔබ නායකයෙයි කියා නොගන්න. ඔබගේ නායකයානෝ එක්කෙනෙක්මය. එනම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් ඔබ අතරින් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේය. තමාම උසස් කර ගන්නා කවරෙකු වුවද පහත් කරනු ලබන්නේය. තමාම පහත් කර ගන්නා කවරෙකු වුවද ඔව් උසස් කරනු ලබන්නේය. සුවිශේෂක වාක්‍යයේ සිය ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.